ආයුබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න එනාත් මින් channel එකට ඔයාලා ගොඩක් ආදරේ. අද මම කියලා දෙන්න හදන්නේ අසකාරක නැතුව සෞඛ්‍යයට හොඳ chili paste එකක් අදගෙන ඉන්නේ. අපි බලමු ඒක කොහමද හදන්නේ කියලා. අපි දැන් බලමු chili paste සාදාගෙන සඳහා අවශ්‍ය දවයි මොනවද කියලා. මම ඒ සඳහා තෝරගත්තා කෑන් මිරිස් ගෑම් 100ක් කුරුසු ගෑම් 100ක් කුරුසු ගන්නකොට හොඳට හොදලා වේලලා අපි කලින් සෝදාන කරලා තියාගන්න ඕනි. අපිට ඒ සඳහා අවශ්‍යයි හොඳ පොල් තෙල් කාලක්. ඒ වගේම අපිට තව අවශ්‍යයි ඉගුරු කැබැල්ලක් අරගෙන මේ විදිහට හීනියට කපා ගන්න. තව සුදු ලුණු විකි 10ක් අරගෙන මේ විදිහට හීනියට කපා ගන්න. බීලුණු ගෙඩිකුත් අපිට අවශ්‍ය වෙනවා. බීලුණු ගෙඩියක් මේ විදිහට හීනියට කපා ගන්න. සීනි මේසෙන් 3ක් අරගන්න. ලුණු ඔයාලගේ රසානුව එකතු කර ගන්න. දැන් chili paste සාදා ගැනීම සඳහා අවශ්‍යවකම සූදානම්. අපි දැන් බලමු මේක කොහොමද හදන්න කියලා. අපි දැන් මේ වගේ පොට්ටයක් ලිපේ තියලා රත් වීගෙන එනකොට කූණ සිතු එකතු කර ගන්න ඕනේ. කූණ සිතු මේ විදිහට එකතු කරලා ඉවරලා ටිකක් බැද ගන්න ඕනේ. මේ විදිහට කොලම් කරලා කූණ සිතු ඉස්සෙල්ලාම බැද ගන්න. විනාඩි 3-4ක් විතර බැඳ ගන්න ඇති. වැඩි වෙලා බැඳ ගන්න එපා. අපි ඊට පස්සේ මේ ටික අරගෙන හොඳට බෙන්ඩර් කර ගන්නවා. දැන් මේ විදිහට විනාඩි 3ක් විතර කූණ සිතු බැඳනකොට කූණ සිතු සුවඳ එනවා. දැන් මේ විදිහට විනාඩි 3ක් විතර බැඳනකොට කූණ සිතු සුවඳ එනවා. අපි එතකොට ලිප් ඕෆ් කරලා ඉවරලා ලිප් එක බා ගන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට හොඳට බෙන්ඩර් කර ගන්න ඕනේ. කුඩු හිටින් බෙන්ඩර් කර ගන්න එපා. ටිකක් කෑලි ඉතුරු වෙන බෙන්ඩර් කර ගන්න. දැන් අපි මේ වගේ පොට්ටයක් ලිපේ තියලා ඉවරලා තෙල් ටික එකතු කරගමු. මේ විදිහට තෙල් ටික එකතු කරලා තෙල් ටික රත් වීගෙන එනකොට අපි දැන් මේ විදිහ රත් වීගෙන එනකොට තෙල් වල පෙන එනවා. මේ පෙන ටික නැති වෙන්න ඕනේ. ඊට පස්සේ අපි කලින් සූදානම් කරගත්ත බීරුණු ටික එකතු කරගමු. දැන් ලුණු ටික මේ කාණ්ඩ බෙදීගෙන එනකොට අපි කලින් සූදානම් කරගත්තු ඉඟුරු ටිකයි සුදුළු ටිකයි එකතු කරගමු. දැන් සුදුළුණු ටිකයි ඉඟුරු ටිකයි මේ විදිහට බෙදීගෙන එනකොට අපි ලුණු කුඩු ස්වල්පයක් එකතු කරගමු. ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ ආයෙත් මේ විදිහට කලම් කරලා අපි ඊළඟට කලින් සූදානම් කරලා තියාගත්ත කෑලි මිරිස් ටික එකතු කරගමු. මේ විදිහට හොඳට කවලම් කරලා අඩු ගින්දරේ කෑලි මිරිස් ටික පොඩ්ඩක් බැද ගන්න ඕනේ. අපි මේ ගානට කෑලි මිරිස් ටික බැදීගෙන එනකොට අපි කූණු සුදු ටික එකතු කරගන්න. කූණු සුදු ටික එකතු කරලා ඉවරන අපි ආයෙත් හොඳට මේ විදිහට කවලම් කරගන්න. මේ ගානට කූණු සුදු බැදීගෙන එනකොට අපි සෝයා සෝස් ටික එකතු කරගන්න. සෝස් එකතු කරලා වැඩි වෙලා ලිප් තියාගන්න. මේ විදිහට කවලම් කරලා ලුණු ටිකත් එකතු කරලා සමගම අපි සීනි ටිකත් එකතු කරලා සීනි වල රසාම එකතු කරගන්න. හොඳට මේ විදිහට කවලම් කරලා ඉක්මනින්ම ලිප්ෙන් බාගන්න තමයි දැන් තියෙන්නේ. වැඩි වෙලා ලිප් තියාගන්න. අපි දැන් මේ විදිහට හොඳ කවලම් කරලා අපි දැන් අපේ chili paste එක රෙදි අපි දැන් ලිප්ෙන් බාගමු. මේ විදිහට හදුවට පස්සේ ඔයාලට ගොඩක් කල් තියාගන්න පුළුවන්. සමහර අය සෝස් පොඩ්ඩක් දාන ටොමැටෝ එතකොට කල් තියාගන්න අමාරුයි. ඉතින් මේ විදිහට හදලා බලන්න. ගොඩක් කල් තියාගන්න පුළුවන් ඔයාලට මේ chili paste එක. මේ තියෙන්නේ කිසිම රසකාරකයක් භාවිත නොකර සෞඛ්‍ය ආරසිත හදපු chili paste එකක්. ඉතින් ඔයාලට පුළුවන් gederedi මේ වගේ රසවත් chili paste එකක් හදලා රස බලන්න. ඒ වගේම ඔයාලා පරි ගමනක් යනකොට උනත් හදලා අරන් යන්න. ඉරා cooking channel එක බලන්න. ඔයාලා ඉතමත්
ආදරෙන් පිළිගන්නවා. මගේ වීඩියෝ හොඳයි නම් ලයික් එකක් දාන්න, අනික් අයට බාන් ෂෙයා කරන්න. ඒ වගේම එරක් කුකින් චැනල් එක තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. පහළ තියෙන බෙල් ලයික් එකම ක්ලික් කරන්න. එතකොට ඔයාලට මම දාන අලුත් වීඩියෝ එකක් තවුසෙනින් බලා ගන්න පුළුවන්. ඉතින් අපි අලුත් වීඩියෝස් සමග ලබන සතියේදී හමු වෙමු. ඔයාලට බුදු සරණයි, ජේසු පිහිටයි, අල්ලා දෙවිද පිහිටයි.